අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අකණ්ඩව දෙවන දිනටත් 201ම වූ කොවිඩ් මරණ සංඛ්‍යාවක් මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ අද මරණ 214ක් නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මාස 6 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කරයි හැටට වැඩි සහ බොනමන රෝගවලින් පෙළෙන වෛරසයේ ආසාදිත වූ පිරිස රෝහල්ගත කරන්න ජනපතිගෙන් උපදෙස් නිරෝධායන ඇඳිරි නීතිය සමයේ අත්‍යවශ්‍ය සේවා සහ ආයතන පවත්වාගෙන යාමට අවසර යුද්ධ හමුදාපති පවසයි කොවිඩ් නිසා ගැබිනිම වරුන් 30 දෙනෙකු මිය ගිහින් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා කියයි එන්නත් දෙකමගත් ගැබිනිම වරුන් ආරක්ෂිතයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් සනාත කරයි මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක් ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැතිනම් රට වහලා වැඩක් නැහැ රාජ්‍ය ඇමති සුදර්ශනී පවසයි සීනිත් නැ කිරිපිටිත් නැ හාල් ගණන් දැන් දේශීය පුවා නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මාස 6 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උපදෙස් ලබා දුන්නා. ඒ අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීම කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ලබා දී ඇති උපදෙස් අනුව අත්‍යවශ්‍ය සේවා සහ ආයතන පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීම ආරම්භ වුණා. එහිදී දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් මාස 6 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමටයි තීරණය වුණේ. එන්නත් කරන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කිරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙකු ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙකු වේ නම් දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානයකදී එය ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව මෙහිදී ප්‍රකාශ වුණා එන්නත ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ යුතු බවයි මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේදීද ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳව නිරන්තරයෙන් අවධානෙන් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ වයස වෘද්ධ 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට වෛරසය ආසාදනය වුවහොත් හැකි ඉක්මනින් රෝහල්ගත කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ ජාතික ආර්ථිකයද කළමනාකරණය කරගෙනමින් වසංගතය පාලනය කර ගැනීම අවශ්‍යතාවය මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා දීමට සතුස මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිලි කළා දැන් අපි එන්නතේ ෆස්ට් ඩෝස් එක 100ට 100ක්ම වගේ දීලා දැන් සෙකන්ඩ් ඩෝස් එකෙත් අපි 100ට 56ක විතර ඉන්නවා ඉතින් මේ 31 කරනදා වෙනකොට අපිට තවත් ගාලා 185ක් විතර අපිට කරගන්න පුළුවන් එහෙම වෙලා තවත් සුමාන දෙකක් අපි දුන්නොත් ඊටත් පස්සෙත් මේක තත්ත්වයේ තියෙනවා නම් වෛද්‍ය ශාස්ත්‍රයෙන් ඊට වඩා යහට ගිහිල්ලා බලන්න වෙයි කොහොමද රියලිස්ටික් විදියට මේකට මුහුණ දෙන්නේ කියන එක. ඒක ධම්මම කමිට් මේ ડોක්ටර්ස්ලා කමිටීස් අපොයින්ට් කළා එහෙම ස්ටඩි කරන්න මේ මොන වගේවද කරන්න පුළුවන් කියන එක. දෙවනි ඩෝස් එක ගහලා ඉවරුණයින් පස්සේ අපි ඩිසයිඩ් කරානේ 30න් 15යට දෙන්න ඕන කියලා මෙඩිකල් පැත්තින් ඇනලයිස් කරලා කියන්න ඊළඟට එන ප්‍රයොරිටි එක දෙන්න ඕන 30න් 15යට ආපහු පළවෙනි සහ දෙවනි ඩෝස් එක දෙන එකද වැදගත් 60න් ඉහළයට ඉඳලා බූස්ටර් එක දෙන එකද වැදගත් තාම WHO එකේ නම් බූස්ටර් එක දෙන එක රෙකමන්ඩ් කළා නෑ ඒ කියන්නේ එක එක රටවල වල දුන්නට ගිය සතියෙත් ඇහුවාම මේගොල්ලෝ කිසිම විදිහකින් දැනට බූස්ටර් එක දෙන රෙකමන්ඩ් කළා නෑ ෆස්ට් ඇන් සෙකන්ඩ් ඩෝසස් කම්ප්ලීට් කරනකල් අබව් 18 අපිට ඇත්තටම සැප්තැම්බර් මාසේ ඒ මිලියන 8 ලැබුණාම අනිවාර්යයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැතුව 18 වැඩියට ඔක්කොම ගහන්න පුළුවන්. ඔක්තෝබර් මාසේ මිලියන 4ක් අපිට ලැබෙනවා. ඒතර ඔක්තෝබර් මාසේ අනිවාර්යයෙන්ම බූස්ටර් එක ගහන්න පුළුවන්. මොකද ඒතර මාස 6 සාමාන්‍යයෙන් පහ වෙලා. මේ අතර කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීම අවසන් වීමෙන් අනතුරුව අද දින එහිදීගත් තීරණ පිළිබඳව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත සිදු කළා. 20 වන සිකුරාදා රාත්‍රී 10ට මුළු දිවයිනටම බලපෑවෙන පරිදි පනවන ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 30 වන සඳුදා උදෑසන 4ට ඉවත් කිරීමට නියමිතව තිබුණත් අද
පැවති කොවිඩ් කාර්යසාධක බලකාය රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන සැප්තැම්බර් මාස 6 වන සඳුදා උදෑසන 4 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දුනු ලැබුවා. මේ අනුව මෙම කාල සීමාවේදී දැනට පවත්වාගෙන යන ක්‍රමවේදයටම අනුව අත්‍යවශ්‍ය සේවාවන් අපනයන ශේෂ්ත්‍ර කෘෂිකාර්ම ඇතුළු අනිකුත් සේවාවන් දැනට පවත්වන ආකාරයටම පවත්වාගෙන යාමටත් ඒ සඳහා රැකියාවන් සඳහා යෑමට නියමිත අයවලුන් සඳහා රැකියාවන් වලට යෑමටත් අවසර ලබා දීලා තිබෙනවා. ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 214ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද පස්වරුවේ තහවුරු කළා. අකණ්ඩව මරණ 200 ඉක්ම වූ දෙවන දින අදයි. කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගැබිනි මවරුන් 30 දෙනෙකු මේවන විට මියගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසනවා. ගැබිනි මවරුන් එන්න දෙකම හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසයි වෛද්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආහාර හා පෝෂණ පිළිබඳ අංශ ප්‍රධානි වෛද්‍ය ලෝරන්ස් ග්‍රුමර් මහතා මව්කිරි ලබා දෙන මව්වරුන් හට සැලකිය යුතු කරුණු කිහිපයක් පිළිබඳ අනාවරණයක් සිදු කර තිබෙනවා. ඔහු පවසන්නේ මව්කිරි ලබා දෙන මව්වරුන් අනිවාර්යෙන් කොවිඩ් එන්නත ලබා ගත යුතු බවයි. එයින් මවටත් දරුවාටත් අනිවාර්ය ආරක්ෂාවක් ලැබෙන බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා. එසේම කොවිඩ් ආසාදිනේ වූ කිරි දෙන මව්වරුන්ගෙන් දරුවන්ට වෛරසය වැළඳීම අල්ප වශයෙන් වාර්තා වී තිබෙන බවත් නමුත් කිරිදීම අත්‍යවශ්‍ය බවයි වෛද්‍යවරයා පවසන්නේ. කොවිඩ් වෛරසය වැළඳීමෙන් දරුවා ආරක්ෂා කර ගැනීමට මව නිරන්තරයෙන් මුව ආවරණ පැළඳීම අත්සේදීම ඇතුළු සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවද වෛද්‍ය ලෝරන්ස් වැඩිදුරටත් පෙන්වා දෙනවා. කොවිඩ් එන්නත ලබාගත් මවවරුන්ගෙන් දරුවන්ට කොවිඩ් සම්ප්‍රේෂණයක් සිදු වී නොමැති බවද වෛද්‍ය ලෝරන්ස් පවසනවා. මෙතර නාරිහා ප්‍රසව රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අද මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළේ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් කිසිදු ගැබිනි බවක් මේවනතෙක් මියගොස් නැමැති බවයි. ආසාදනය පැත්තෙන් බැලුවොත් කොවිඩ් ආසාදනය වුණු මව්වරුන් ප්‍රතිකාර ලබන දත්තයන් අනුව 30ක් පමණ මව්වරුන් ජීවිතෙන් සමුගෙන තියෙනවා මෙම ආසාදන තත්වයන් නිසා. ගර්භණී වූ සියලුම කාන්තාවන් සැප්තැම්බර් මාස 20 වෙනි දින වන විට තමන්ගේ එන්නත මාත්‍රා දෙකම සම්පූර්ණ කර තිබිය යුතුයි. එන්නත්කරණය සම්පූර්ණ කරපු කිසිම ගැබිනි මාතාවක් මේ වෙනකොට තමන්ගේ ජීවිතයෙන් මේකට වන්දි ගෙවලා නැහැ. එහෙම සම්පූර්ණ කට කරපු කට්ටිය කීප දෙනෙක් මම දැකලා තියෙනවා ඇන්ටිජන් ටෙස්ට් පොසිටිව් වෙච්ච. ඒක පරීක්ෂණයේ ඇන්ටිජන් ටෙස්ට් පොසිටිව් උඩට අම්මට වක්වත් බබාට වක්වත් කිසිම වෙනසක් තිබෙත් නැහැ. දවස් දෙකෙන් ගෙදරත් නිරීක්ෂණය සඳහා තියාගන්නේ කියලා යන්න තරම් පහසුවක් අපිට තිබ්බා. රට වහන එකම නෙමේ විසඳුම. මොකද රට වැහව ජනතාව සමුගේ නහයයි කටයි වහගත්තේ නැත්නම් අර සෞඛ්‍ය උපදෙස් ටික පිළිපැද්දේ නැත්නම් මීටරේ දුර තියාගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ගැවසෙන තැන් වලට යනවා එනවා නම් එතකොට රට වැහවවා කියලා අපිට මේ දේවල් නවත්තන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම සමුගේ වගකීම ඉෂ්ට කරන්න. මොකද ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක් මේක. තවම එන්නත ලබා ගත්තේ නැති අය ඉන්නොත් ළඟම තියෙන සායනෙට ගිහිල්ලා එන්නත ලබා ගන්න මේක වර්ගය හොය හොය ඉන්න එපා. ලංකාවේ තියෙන සියලුම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයෙන් දැනට තියෙන ප්‍රභේද වලින් ආරක්ෂා වෙනවා කියන බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා. කොවිඩ් වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පූර්ණ සුවය ලබා අද රෝහලින් පිටව ගොස් තිබෙනවා. ජාතික ඖෂධ තත්ත්ව පාලන අධිකාරියේ දත්ත ගවඩාවේ තොරතුරු අතුරුදහන් වීම හමුවේ ඉදිරියේදී ඖෂධ හිඟයක් මෙන්ම ඖෂධ මිල ගණන් ඉහළ යාමක් සිදුවේ හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. එය අද පැවති මාධ්‍ය හමුවකදී ලක්ෂ 45ක් මිය ගියපු රෝගයකට තමයි මේ කැස්සේ මිරිසාව කියලා කියන්නේ. අපේ රටේ ආර්ථිකය කඩන් වැටලා තියෙනවා. 80ට තිබිච්ච සීනි 220 වෙලා තියෙනවා. 100ට දෙන්නම් කියපු 17 එක රුපියල් 300ක් වෙලා තියෙනවා. පරිප්පු කිලෝ රුපියල් 60ට දෙන්නම් කියපු එක අද 200 ගාණක් වෙලා තියෙනවා. මේ කොරෝනා හින්දා තමයි මේ වගේ තත්ත්වයකට පත් වෙනවද කැස්සකට හෙම්බිරිස්සාවකට? ආණ්ඩුවේ හුඟක් අයද මේක තේරෙන්නේ නැහැ කියන එක තමයි එක පැත්තෙන් අපිට කියන්න තියෙන්නේ. හැබැයි ඉතින් කැස්සේ හෙම්බිරිස්සාව නියුමෝනියාවට හැරුණොත් මූදර පයින්න තමයි සිද්ධ වෙන්නේ. ජාතික ඖෂධ තත්ත්ව පාලන අධිකාරියේ දත්ත ගබඩාව පිළිබඳ ප්‍රශ්න. ඉතාලම බරපතල ප්‍රශ්නයක්. කුමන්ත්‍රණයක්ද කියන කාර්ය පිළිබඳව අපටත් ප්‍රශ්නයක් තියෙනවා.
जाति पालनाधिकारी दत्त कबड़ा मेकिला टू टेरा बैट रहस्य लिपिकों तत्वधान मेके कारण देखा पेन बोलवा रटे औषध हिंगे अवधान तीन अनागति औषध वाल मिल इलामे अणतुरा बोलवा गाने सौख्य बलधारे අවකාශයට කවුරු හරි ඇතිලුණා නම් ඒක කොයිතරම් භයානක දෙයක්. ඒක රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව අපිට ඖෂධ සම්බන්ධයෙන් විතරක් නෙවෙයි මේ මේ ඇතුළු වෙච්ච එක්කෙනාට මොනව කරන්න බැරි. ICT ආයතනය මේ කාර්යයට අත ගහලා ඇයි මේක පෞද්ගලික ආයතනයකට බදු දෙන්නේ? දැන් ICT ආයතනයට Tamanට කරගන්න බැරි වැඩක් නම් එක්කෝ ඒක පෞද්ගලික ආයතනයකට දීලා නිකන් ඉන්න තිබ්බා. අපි දකිනවා මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව කරන ගොඩක් වැඩ එහෙම. කොන්ට්‍රැක්ට් එක ගන්නවා කොන්ට්‍රැක්ට් එක කාට හරි දෙනවා. buying and selling හැබැයි අවකාශයේ විතරක් ආණ්ඩුවේ. ඒ කියන්නේ මේ අවකාශයේ බදු දීම තමයි කරන්නේ. ඊයේ දින හලාවත ප්‍රදේශයේ ඇති වූ එන්නත් කරන ගැටලුවට අදාළව එමෙන්නත් කරන මධ්‍යස්ථානයේ සිටි වෛද්‍යවරයා සහ අදාළ සිදුවීමට මැදිහත් වූ පෞල් සෞඛ්‍ය නිලධාරිනිය පොත්තලම මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මේ අතර තවත් එන්නත් කරන වැඩසටහනක් අතරතුර සිදු වූ ගැටලුකාරී තත්වයක් පිළිබඳව හලාවත ප්‍රදේශයෙන්ම අපට වාර්තා වුණා. පුත්තලම හැටන් ඇතුළු ප්‍රදේශ කිහිපයක එන්නත් කරන ගැටලු පිළිබඳව අප ඊයේ දින අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට වාර්තා කළා. පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දුන් ෆයිසර් එන්නත් ප්‍රදේශයෙන් පිටත පිරිසකට සහ වයස අවුරුදු 18ට අඩු පිරිසකට ලබා දීම හේතුවෙන් ඊයේ දින එම එන්නත් කරන මධ්‍යස්ථානයේ උණුසුම්කාරී තත්වයක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට රජයේ පෞල් සෞඛ්‍ය සේවා සංගමය තීරණය කර තිබෙන අතර අදාළ සිදුවීමට මැදිහත් වූ වෛද්‍යවරයා සහ පෞල් සෞඛ්‍ය නිලධාරීවරිය පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂය සහ ආණ්ඩුපක්ෂය මෙලෙස අදහස් පළ කළා. අපි මුලින් දිගින් දිගටම කිව්වා එන්නත සනකිලියක් බවට පත් කරලා කියලා. මම කියන්නම් මගේ අත්දැකීම් අනුව පුත්තල දිස්ත්‍රික්කයේ ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච සිදුවීම් ටික. ඒ එන්නත ගහද්දි ගමේ අය උදේ 9 ඉඳලා හවස 6 වෙනකන් 7 වෙනකන් පෝලිමේ ඉඳලා ආපහු හිස්සතින් ගෙදර ගියා. මේගොල්ලෝ පෝලිමේ ඉන්නකොට කොළඹ සුදු නෝනලා අපූරුට ලස්සනට පෝලිම පහු කරගෙන ඉස්සරහට සංග්ලාස් දාගෙන එහෙම ලස්සනට ගිහිල්ලා එන්නත ගහගෙන ආපහු යනවා මැතිමිතුරුන්ගේ ආශිර්වාදේ. කොහොමද 69 ලක්ෂයට ඇරපු ඇරිල්ල මේගොල්ලෝ. පුත්තලම වගේ දිස්ත්‍රික්කයට මේ ෆයිසර් එන්නත ලබා දුන්නා. මතයක් තියෙනවා මේ ලෝකේ සමහරක් රටවල් වලට අධ්‍යාපන කටයුතු වලට යන දරුවන්, ඒ වගේම ගත්තාම පිටරටවල් වලට යන අයට සයිනෝෆාම් එන්නත ගැහුවාම යන්න දෙන්නේ නැහැ කියලා එහෙම මතයක් තියෙනවා. ජීවිත ආරක්ෂාව, ඒ වගේම මේ පිටරටකට යන අයට ඒ තියෙන ඒ නීතිමය තත්ත්වයේ උඩ තමයි මේ එන්නත ගහගන්න ඒ අය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මම හිතනවා මේ ප්‍රශ්නේ දිගින් දිගටම තියෙන්න පුළුවන්. ඊයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ හැමතැනම මේ ප්‍රශ්නේ තිබ්බා. ඒක පාලනයක් කරගන්න බැරි තත්ත්වයක් තිබ්බා. මේක කාටවත් චෝදනාවක් කරන්න බෑ. මේ අතර තම්බල රජයේ විද්‍යාලය සහ මාදම්පේ සුගතානන්ද විද්‍යාලය යන ස්ථාන දෙකෙහි සිදු කිරීමට නියමිතව තිබූ ෆයිසර් එන්නත් කරන වැඩසටහන් දෙක සුගතානන්ද විදුහලේ පමණක් සිදු කිරීම තුලින් තම්බල රජයේ විදුහලට පැමිණි ප්‍රදේශවාසීන්ට සිය එන්නත ලබා ගැනීම සඳහා සුගතානන්ද විදුහලට යාමට සිදු වුණා. එම ස්ථානයට 5000කට අධික පිරිසක් රැස්වීම හේතුවෙන් එන්නත් කරන වැඩසටහනට බාධා එල්ල වූ අතර ආරක්ෂක අංශද දැඩි අසීරුතාවයට පත් වුණා. එම නිසා එම ස්ථානයේ උණුසුම්කාරී සිදුවීම්ද වාර්තා වුණා. මොකද? වසන් දෙක දෙකට ගහවන ඉවරයි නේ මේක දවසේ ඔක්කොම රැස්තරගෙන පුදුම කරදරයක්. ඔයා මොන පොස්ට් උනත් සමන්නේ. නැත්ත ප්‍රොබ්ලම් ඉස් යෝ නොට් ඉන් ද හියර්. යෝ ආ ඉන් ද හියර්. අම්බල විද්‍යාලයටයි ආමි එකේ බස් එක ඇඩ්‍රස් කරලා මේ කේත් එක විදින්න. පස්සේ එතන නැහැ කියලා ආපහු කරුක් ඉස්කෝලේට ආපහුම කරුක් ඉස්කෝලෙන් කියනවා විදින්න බැහැ කියලා. මේ පම්බලයිනේ. මෙලෙස ස්ථාන දෙකක සිදු කිරීමට නියමිතව තිබූ එන්නත් කරන වැඩසටහන් එක තැනකට ගෙන ආවේ කාගේ උවමනාවටද? රජයේ එන්නත් කරන වැඩසටහනට මෙවැනි සිදුවීම් තුලින් සිදුවන්නේ අගතියක් නොවේද? එමෙන්ම එන්නත් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන්නේ දැඩි අසීරුතාවයක් නොවේද? ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මිනිස් ජීවිත ලන්සුවට තබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
මිනිසුන් කී ජීවත්වීමේ අයිතිය සහතික කරනු මෑන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් මේ මහතා පෙන්වා දෙන්නේ තමන්ගේ සමීපතමයින් අහිමි වීමේ ශෝකය සහ කම්පණය කතරම් දැයි කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ මියගිය ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා එනම් 9000කට ආසන්න පිරිසක් මේවන විටත් අපේ කුඩා රටට අහිමි වී තිබෙන බවයි. එමෙන්ම අවසන් සතිය පුරාම 4000 ඉක්ම වූ කොරෝනා ආසාදිතයින් හමු වී ඇති අතර වෛද්‍ය විශේෂඥයින් කළ පුරෝකථන සියල්ල තහවුරු කරමින් දෛනික මරණ ප්‍රමාණය දෙසිය ඉක්මවා යාමද ඊයේ දින සිදු වූ බවත් ඒ මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. දෛනිකව මෙතරම් ප්‍රමාණයක් මිය යද්දීත් මුළු ලෝකයේම මෙම ව්‍යසනය පිළිබඳව සලිතව සිටියේදීත් ආණ්ඩුව ඇතමුන් ප්‍රකාශ කරන්නේ කොරෝනා යනු සැලකිල්ලට ගත යුතු නැති සෙම්ප්‍රතිශාව තරම් සුළු රෝගයක් පමණක් බව එම නිවේදනයේ දැක්වෙනවා. මෙම ප්‍රකාශ තුලින් ගම්‍ය වන්නේ ආණ්ඩුව මිනිස් ජීවිත ලන්සුවට තබා ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. අදවන විට එන්නත් කරණය ගුටි බැට හුවමාරුවකට පෙරළී තිබෙන අතර සෞඛ්‍ය සේවකීන්ට දේශ බලකින් උපදෙස් දීමට යාම හේතු කොටගෙන ඔවුන් මහත් පීඩණයකට පත්ව ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා කොවිඩ් පිළිබඳව අද තවත් අනාවරණයක් සිදු කළා. මන්ත්‍රීවරයා ඊයේ ප්‍රකාශ කළේ කොවිඩ් වෛරසය යනු මාරාන්තික නොවන බිය විය යුතු නොවන රෝගයක් බවයි. ඊට මන්ත්‍රීවරයාට දරුණු ප්‍රතිචාරයක් හිමි වුණා. ඊයේ දින මම පැවැත්තු පුවත්පත් සාකච්ඡාවක මම QAMM ප්‍රකාශ පිළිබඳව මට දැක් පේනවා ලොකු විවේචනයක් තියෙනවා. මම ඒකට බොහොම කැමතියි. ඒ නොයෙකුත් මත ඉදිරිපත් කරපු සියලු දෙනාටම මගේ ගෞරවය ස්තුතිය පුද කරනවා. ඒ සියලු දෙනාටම මම කියනවා මේ ලෝකයේ ඉන්න ඉහළම මහාචාර්යවරු 6000ක් අසං කරලා කියලා තියෙන මේවා තමයි මේක වෙබ්සයිට් එකට ගියාම ගන්න පුළුවන්. මම එකත් ඒ වගේම කැනඩා මහාචාර්යවරයා මේ ලියලා තියෙන විශේෂ ඒක ඇත්තරම් පුංචි පොතක් මේක පිළිබඳවත් අධ්‍යයනය යොමු කරන්න. එතකොට ඒ අය වෛද්‍යවරු, ඒ අය විශේෂඥුන්, ඒ අය මහාචාර්ය. එතකොට මේ කාරණය පිළිබඳ කරුණු පැහැදිලි වෙයි. හැබැයි මම මාධ්‍ය වේදීන්ගෙන් මාධ්‍ය ආයතනවලින් සියලුම දේශපාලඥයන්ගෙන් තිල්ලන්නේ මිනිසුන්ගේ සිත් තුළ මරණ බය හදන්න එපා. ඒ මරණ බයටත් මැරෙනවා. මොකුවත් ඕනේ මැරෙනවා කියලා මැරෙනවා කියලා හිතන මැරෙන. කොරෝනා හැදිච්ච දවසේ ඉඳලා සිදුවෙච්ච මරණ ටික අරගෙන අනිකුත් මරණ ගත්තම කොරෝනා මරණ වලට ලැබෙන ස්ථානය 6 නැත්නම් 7. ශ්‍රී ලංකාව ඉන්දියානු සංචාරකයන් හට විවෘත කිරීමට ගෙන ඇති තීරණය ඉදිරියේදී ඛේදවාචකයකට අතවැණීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටා පුහාමි මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඉන්දියන් සංචාරක ටික ඔන්න ලංකාවට ගේන්න තීන්දුවක් අරගෙන අද ඩෙල්ටා ප්‍රභේදය නිසා විශාල වශයෙන් මෙරටේ මිය යනකොට නැවත වතාවක් ඉන්දියන් සංචාරකෝ මෙහෙට ගේන්න යදී මතක තියාගන්න අද ඉන්දියාවට පකිස්තානයෙන් ඇවිල්ලා කියලා කියනවා තව ප්‍රභේද දෙකක්. ඒ තමයි එප්සිලෝන් කියන එකයි ලැම්ඩා කියන එකයි. එතකොට එප්සිලෝන් කියන මේ ලැම්ඩා කියන මේ ප්‍රභේද එන්නත් ඔරොත්තු දෙන්නේ නැහැ කියලා කියනවා. ලෝකේ පරීක්ෂණ වලදී අහුවෙලා තියෙනවා එන්නත් වලින් මේ ප්‍රභේද දෙක නතර කරන්න බැහැ කියලා. ඒ නිසා මේ ප්‍රභේද වලින් අනිවාර්යයෙන්ම මිය යනවා කියන්නේ. ඒක දැන දැන ඉන්දියන් සංචාරකයෝ මෙරට මේ වෙලාවේ ගෙනාවොත් මොකද්ද මෙරට ඉදිරි කාලය තුර සිද්ධ වෙන්නේ? මහා ඛේදවාචකයක් සිද්ධ වෙන්නේ. අපිට සංචාරක ව්‍යාපාරය අවශ්‍යයි. රටේ ආර්ථිකය නගා සිටවන්න අවශ්‍යයි. අපිට විදේශ විනිමය අවශ්‍යයි. හැබැයි අපි ගණනය කරගන්න ඕන විදේශ විනිමය කීයකටද අපේ රටේ මිනිසුන්ගේ ජීවිත වටින්නේ කියන එක. කිරිපිටි නැති රටේ මිනිස්සු හිතුවත් ඒකක් හරි බීලා ඉන්න. ඒත් අල්ලේ කාලා තේබොන්නත් දැන් සීනි නෑ. වෙළඳපොලේ තියෙන සීනි ටිකත් ගිනි ගණන්. සීනි වගේම තවත් ආහාර රසක මිල ගණන් රෑ එළි වෙනකොට ගණන් ගිහිල්ලා. මේවට වග කියලා ජනතාවට සහන ලබා දෙන්නේ කවුද කියන එක දැන් ප්‍රශ්නයක්. අපේ රටේ ඩොලර් එකක මිලයි සීනි කිලෝ එකයි ඇතම් හාල්වල මිල ගණන් 200 ඉලක්කම අභිබවා යන්න තියෙන පුදුමාකාර තරඟයක්. මේ දවස්වල අහල පහල කඩේකින්වත් සීනි ටිකක් ගන්න බැරි වෙලා තියෙනවා. තිබ්බත් ඒ සීනිවල මිල කොවිඩ් වලින් පීඩා විඳින ලොක්ඩවුන් එක්ක ආදායම් මාර්ග අහිමි වෙලා ඉන්න ජනතාවට දරා ගන්න බැරි තත්වයකට පත් වෙලා. ඒ නිසා කිරිපිටි නැති අපේ රටේ කහට කෝප්පයක් බොන්න අල්ලටවත් සීනි ටිකක් දැන් නැති වෙලා. ඉතින් මේ වශයෙන් තිබෙන අඩුපාඩුකම් නිසා අපිට මේ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ගයක් නොතිබුණා. අපි මේ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන තිබෙනවා. පාලන මිල අපිට පාලනය කරන්න පුළුවන්කමක් නැති නිසා තමයි මෙවැනි ආකාරයෙන් අපට දඩ මුදල වැඩි කිරීමට අනිවාර්යෙන්ම සිද්ධ වෙලා තිබෙන්නේ.
කොච්චර සීනි මිල ඉහළ ගියත් ලංකා සීනි සමාගම හරහා සතුසට රුපියල් 125ක් වැනි මිලකට සීනි ලබා දෙන්න පුළුවන් කියලා විශේෂ බාර රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළා. වෙළඳ පොලේ මිල කොච්චර වැඩි වුණත් රුපියල් 125 ගානේ සතුස ආයතනයේ හරහා සහනදායි ලෙස රටේ ජනතාවට සීනි ලබා දීමට රජයේ හැටියට මැදිහත් වෙන්න පුළුවන් ලංකා සීනි සමාගම හරහා කොහොමනත් මේ වගේ අවස්ථාවක සිය රටදේ සිරි සැපදේ කියන ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන රජයට අපි මතක් කරන්න කැමති යන්ත්‍ර සූත්‍රය එක්ක මේ මහ පොළොවට දිරලා යන්න දාලා අහක බලන් ඉන්න නැතුව කන්තලේ සීනි කර්මාන්ත ශාලාවෙන් යලිත් සීනි නිෂ්පාදනය වැඩි කරන්න උත්සාහ ගන්න කියලා. එහෙම වුණොත් සීනි වලට 125ක බදු සහනේ දීලා ආණ්ඩු හිතවාදීන් රකින්නවා කියන චෝදනාවෙන් මිදෙන්නත් විරකියාව රට තුල රජ කරන මේ මොහොතේ රටේ මිනිස්සුන්ට කීයක් හරි හොයා ගන්න රස්සා ටිකකුත් හොයලා දෙන්න පුළුවන්. දැන් මේ දවස්වල ඔය ගෙදරකට ගොඩ වෙනවනම් සීනි කිලෝ එකක් අරගෙන ඉතින් පවුලේ ඉන්න රාජකීය නෑයෙක් තමයි. දැන් ඉතින් අල්ලට කාලවත් කහට එකක් බොන්න බෑ සීනි. රත්තරන් වගේ පිළ ගිහිලා තියෙනවා. ඔය වොයිස් කඩ දෙන බහුතරයක් දියවැඩියා රෝගෙට බෙහෙත් අහුරකට වඩා බොනවා. මම දකින්නේ මේ රටේ තරුණ පරපුරත් අපේ දරුවොත් රැක ගන්න නම් මේ සීනි භාවිතය ඇත්තටම මේ රටේ අඩු කරන්න ඕනේ. සීනි ආනයනය කිරීම කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව නවත්තලා තියෙනවා නะ. දැන් මේ අපේ රටේ සංසරණය වෙන සීනි කොහෙන්ද? අර 725 බද්දකට යටත් කරලා මහා ජාවාරමක් කරලා ඒ ගෙන්නපු සීනි තොගය තමයි මේ විකුණන්නේ. මේ සීනි තනිකර හක්ක 50 වගේ තනිකර වීදුරු කෑලි වගේ මේ සූකිරි කෑලිත් තියෙන මෙන්න මේ වගේ මේ සීනි අල්ලට කාලා තේබනකොට හක්ක බයිනවා පටපටස් කාලා මේක හපන්න. අභියෝග කරන්න පුළුවන් නම් මම ජනාධිපතිට මට දෙන්න පාර්ලිමේන්තුවේ සතියක්. හැබැයි මට ඩිග්‍රී නෑ. ආචාර්ය මහාචාර්ය උපාධි ගන්න නෑ. මම දන්න ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න ඕන මොකද්ද කියන්නේ. මේ අතර රටේ සහල් මිල පිළිබඳව පවතින්නේ මහා ගැටලුකාරී තත්ත්වයක්. පාරිභෝගික සේවා අධිකාරියේ මේ දිනවල අනුරාධපුර පොළොන්නරුව අම්පාර පැත්තේ නීති විරෝධීව පවත්වාගෙන ගිය අතරමැදි වී ගබඩා වටලලා එම ගබඩා මුද්‍රා තැබීම ආරම්භ කරලා තියෙනවා. 20කට වැඩි ගබඩාවල සංගවා තිබ්බ සහල් තොග කිලෝ ලක්ෂ 40කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සුවගෙන අවසන්. කොරෝනා වලින් පීඩා විඳින මිනිසුන්ගෙන් බොරදියේ මාළු බාන්න හදන මේ වගේ ව්‍යාපාරික ප්‍රජාව ගැන දේශපාලන බලපෑම් ආවත් බොහොම තදින්ම ක්‍රියා කරනවා කියලයි වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවසුවේ. දැන් වී විකුණන එකයි වී මිලදී ගන්න එකයි ගංජා විකුණනවා වාගේ වැඩක් වෙලා තියෙනවා. හොරාරක් විකුණනවා වාගේ වැඩක් වෙලා තියෙනවා. ඔවියට යම් කිසි මිලක් ගන්න තිබුණා නම් වී වලට අන්න ඒකට ආණ්ඩුව ෂොට් එක දීලා තියෙනවා. ඒ වී රාජසන්ත කිරුවට කමක් නැහැ. අපි පාලනය කරන්න නැට්ටෙන් අල්ලන්නේ නැතුව කරුණාකරලා වගේ බෙල්ලෙන් අල්ලන්න. මහ පරිමාණ මෝල් හිමියන්ගේ ගබඩාවලට යන්න. ඒ ගබඩාවල කොයිතරම් වී තියෙනවද? රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබගේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමින් කටයුතු කරන නිසායි. ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.